आदरणीय द्वेपुते अदापि पाडम वेशभूषण एहनम अपि पाडम पटंगम मे पाडमेन अपि वेशभूषण अनु कुमक्त वेशभूषण निर्माणेदी सलकिलिमत्युत करुणु मोनवद वेशभूषण वलिन नाट्यकट लबन दायकत्वे मुखक्त यन्न इगिनगम वेशभूषण अनु कुमक्त आहार्य अभिनय प्रधानांगयक् विदिहट अपिट वेशभूषण पेन्नल देन्न पुलुवन वचनार्थयेन गत्ताम वेश सह भूषण विदिहट कोटस् देहकट बेदा वेन कर दक्वन्न पुलुवन वेश कियन्ने ऐंदुम वलट भूषण कियन्ने पेलंदुम वलट इतिन मे ऐंदुम पेलंदुम एहेम नत्तम वेशभूषण नलुवेग्गे समारोपकारयट बेहेविन उपकार वेनवा कियला अपिट कियन्न पुलुवन वेशभूषण अनु कुमक्त අපි මේ ළඟට වේශභූෂණ නිර්මාණයේදී සැලකිලිමත් විය යුතු කාරණා පිළිබඳ සාකච්ඡා කරමු. පළමුව නාට්‍ය ශෛලිය. මේ නාට්‍ය ලෝක ධර්මී නාට්‍යයක්ද එහෙම නැත්නම් නාට්‍ය ධර්මී නාට්‍යයක්ද කියන කාරණාව පිළිබඳ සැලකිලිමත් වෙලා වේශභූෂණ නිර්මාණය කරන්න ඕන. ඒ වගේම තමයි කාලය. මේ නාට්‍ය රජ කාලේ කතාවක්ද එහෙම නැත්නම් වර්තමානයේ කතාවක්ද එහෙම නැත්නම් අනාගතයේ සිද්ධ වෙන කතන්දරයක්ද කියන කාරණා පිළිබඳ සැලකිලිමත් වෙලා වේශභූෂණ නිර්මාණය කරන්න ඕන. ඒ වගේම තමයි දේශය. මේක ඉන්දියානු සම්භාව්‍යයක් තියෙන නාට්‍යයක්ද? එහෙම නැත්නම් මේක බටහිර සම්භාව්‍යයක් තියෙන නාට්‍යයක්ද? එහෙම නැත්නම් මේක ශ්‍රී ලාංකික නාට්‍යයක්ද කියන කාරණාව පිළිබඳ සැලකිලිමත් වෙලා වේශභූෂණ නිර්මාණය කරන්න ඕන. ඒ වගේම තමයි යුගය ගත්තා. යුගය පිළිබඳව සැලකිලිමත් වෙලා වේශභූෂණ නිර්මාණය කරන්න ඕන. මේ ලං කාරණාව තමයි චරිත ස්වභාවය. අපි උදාහරණයක් විදිහට ගුරුවරු දෙන්නෙක් ගමු. මේ ගුරුවරු දෙන්නා වුණත් ඔවුන් දෙන්නාගේ චරිත ස්වභාවයන් අනුව අඳින පළඳින විදිහ වෙනස් වෙන්න පුළුවන්. ඕනම චරිතයක් වුණත් ඒ ආකාරයි. ඉතින් වේශභූෂණ නිර්මාණයේදී චරිත ස්වභාවය පිළිබඳ සැලකිලිමත් වෙලා ඒවණේ කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඊළඟ කාරණාව තමයි නළුවාගේ ශරීර ප්‍රමාණය. අපි හිතමු නළුවාගේ ශරීර ප්‍රමාණයට වඩා කුඩා එහෙම නැත්නම් ශරීර ප්‍රමාණයට වඩා විශාල ඇඳුමක් නිර්මාණය කරනවා කියලා. එහෙම වුණොත් ඒක නළුවාගේ රංගන කාර්යයට පවා බාධාවක් වෙන්න පුළුවන්. ඉතින් මේ පිළිබඳ සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය දෙයක්. අපි මේ ළඟට කතා කරමු නළුවෙක්ගේ හෝ නිළියෙක්ගේ ජීව වර්ණය පිළිබඳව. නළුවෙක්ගේ හෝ නිළියෙක්ගේ ජීව වර්ණය පිළිබඳ සැලකිලිමත් වෙලා වේශභූෂණයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. इट हेतु नलुवागे जीववर्णीट गेलपेन विधिये वर्ण संयोग अत्यावश्यवीम एवगेम तमय नाट्यक पशुतल निर्माणे हा आलोकर्ण समग वेशभूषण मनाव गेलपेम सिद्धवेन्नो अभी उदाहरण मेहमेत दुंगुरुपाट वर्णेन्युत पशुतल किदिरिपीट दुंगुरुपाटम एंदुपक्केंदगत्त नलुवेक्की मेक प्रेक्षकयंगे रसविंदने बाधावक् वेन्न पुलुवन මෙන්න මේක හින්දා පසුතල නිර්මාණයේ වර්ණ සහ ආලෝකකරණයේ වර්ණ සමග ගැළපීමකින් යුතුව වේශභූෂණ නිර්මාණය කරන්න වග බලාගත යුතු වෙනවා. මීලං කාරණාව විදිහට පරිහරණයේ පහසුව හා සැහැල්ලුව පිළිබඳ කතා කරන්න පුළුවන්. වේශභූෂණයක් නිර්මාණය කරනකොට පහසුවෙන් පරිහරණය කළ හැකි ලෙස ඒ වගේම සැහැල්ලු ආකාරයටත් නිර්මාණය කිරීමට වග බලාගත යුතු වෙනවා. ඒ වගේම ඇඳුමට ගැළපෙන ආකාරයෙන් භූෂණ ආභරණ සකස් වීම අනිවාර්ය වෙනවා. මේට අමතරව මූණ හා ශරීරාංග අනවශ්‍ය විදිහට ආවරණය නොකිරීමටත් වග බලාගත යුතු වෙනවා. මේ ළඟට අපි වේශභූෂණ වලින් නාට්‍යයකට ලැබෙන දායකත්වය ගැන සාකච්ඡා කරමු.
ප්‍රේක්ෂකයාට කිසියම් චරිතයක් පිළිබඳ ප්‍රථම අවබෝධය ලැබෙන්නේ මේ වේශභූෂණ වලින් කිව්වොත් නිවැරදි. මොකද ඔහු ඉස්සල්ලාම දකින්නේ නළුවා හෝ නිළිය ඇඳන් ඉන්න ඇඳුම්. ඒ වගේම තමයි නළුකාරි සාර්ථක කරගන්නත් වේශභූෂණ වලින් විශාල දායකත්වයක් හම්බ වෙනවා. අපි දන්නවා අධ්‍යක්ෂවරයාගේ හිතේ ඉපදිච්ච චරිතය ප්‍රේක්ෂකයා අතරට ගෙන යාමේ වගකීම පැවරෙන්නේ නළුවට කියලා. ඉතින් ඒ සඳහාද විශාල දායකත්වයක් වේශභූෂණ වලින් ලැබෙනවා. මීළං කාරණා වෙන්නේ වේශභූෂණ වලින් චරිතයක ස්වභාවයන් උද්දීපනය කරලා දක්වන්න පුළුවන් හැකියාව. අපි දන්නවා ඕනෑම චරිතයක අභ්‍යන්තර වගේම බාහිර ලක්ෂණ තියෙනවා. මේ අභ්‍යන්තර වගේම බාහිර ලක්ෂණ උද්දීපනය කරලා පෙන්වීමේ හැකියාව වේශභූෂණ වලින් ලැබෙනවා. ඒ වගේම තමයි නාට්‍ය ශෛලිය පිළිබඳ අවබෝධයක් ලබා ගන්න විශාල දායකත්වයක් වේශභූෂණ වලින් ලැබෙනවා. අපි දන්නවා ඒ ශෛලියට ගැළපෙන විදිහට වේශභූෂණ සකස් වෙනවා කියන කාරණාව. ලෝක ධර්මී නම් ඒ ආකාරයෙන්ද, නාට්‍ය ධර්මී නම් ඒ ආකාරයෙන්ද කියන කාරණාව. මේ වගේම තමයි චරිතයක් පිළිබඳ මනා විවරණයක් ලබා ගන්න වේශභූෂණ වලින් විශාල දායකත්වයක් හම්බෙනවා. ඒ වගේම නළුවාගේ බාහිර සමාරෝපයට විශාල දායකත්වයක් වේශභූෂණ වලින් ලැබෙනවා. එහෙනම් අදට පාඩම අවසානයි. දැන් ඔබට පුළුවන් ලබා දී ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. එහෙනම් තවත් දවසකින් හමු වෙනකන් ඔබ සැමට ආයුබෝවන්.